මූදේ පීනාගිය ස්ත්‍රියගේ කතාව මෙලක්දිව මහවැලි ගඟ අසල පිහිටි සේරු විලට නුදුරු තැන මහා කන්දරක නම් ගමක් විය. එහි ධනවත් පවුලක මිනිස්සු උදුම්බර විහාරයේහි දිඹුලාගල සමසකට වරක් පවත්වන අරිය වංශ ධර්ම දේශනාව ඇසීමට යනු කැවතිව සහල් මස් මාළු රසකැවිලි ආදී උපකරණ රැගෙන තරුණ භාර්යාව පමණක් ගෙයි නවත්වා ඈට යතුරු දී බාරකොට ගියහ. ඔවුන් ගිය කල්හි ඒ ගම්දරි අහෝ මෙවැනි ධර්ම දේශනාවක් අසන්නට නොලැබීම මාගේ අභාග්‍යකැයි සිතා අසලගේක වසන මිතුරු දැරියක් කැඳවා ගෙයි යතුරු ඈට බාර දී තුමෝ මූදාසලට ගොස් සක්කගම් මෝයෙන් එතර වී තෝමනර තොටට පැමිණියාය. එහි ඔරුපාරු ආදියක් නොවූ බැවින් ඕතුමෝ ඉතා පළල්ලු ඒ ගං මෝය පීනා එතරවන්නේ මේ සිතා තමාගේ ශ්‍රද්ධාව සිහිපත් කොටගෙන පීනන්නට පටන් ගති. එවේලෙහි මහත් කුණාටුවකින් මොහොද කැළඹී ගියේය. කැළමැද පාවෙන දුටු මෝරෙකු ඇය අල්වාගත් නමුත් ඇගේ සමවස් සිදුරු කරන්නට අසමර්ථ විය. දෙවෙනි තෙවෙනි වාරවලදී එසේම සිදු විය. ඉක්බිතියා මෞදෙන් ගොඩවී උදුම්බර විහාරයට පැමිණ චෛත්‍යත් බෝධීන් වහන්සේත් වැඳ පිරිස් කෙළවරේ සිට බණ අසා සෝවාන් ඵලය ලැබී රැය පහන් වූ කල්ලියගේ සැමියා හා මාමණ්ඩිය දැක තමා කළ දේ විස්තර වශයෙන් කීය. ඉක්බිති ඔවුන් හා ගමට ගිය ස්ත්‍රිය තම හිමියාගේ හිසේ පැළඳ තිබුණු මල් මාලාව ඉවත් කරන්නේ අනිත්‍ය ස්වභාවය මෙනෙහිකොට තමාට පැවිදි වීමට අවසර දුන බැනවේ ස්වාමියාට කියා ඔහුගේ අවසරය ලැබුණු පසු ඒ ගම අසල පිහිටි භික්ෂුණී ආශ්‍රමයට ගොස් තම මවගේ සොහොයුරිය වූ සුමනා තෙරණින් වහන්සේ වෙත පැවිදි වූවාය. පසු කලක මහාදලි මහාදාටික මහානාග රජු කරවූ ගිරිබණ්ඩ මහා පූජාව දැකීමට උපාධ්‍යාය තෙරණයෙන් වහන්සේ සමග යන්නේ ඒරක වනදොරට පැමිණ කමටහන් වඩා රහත් විය.